ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් අමරණා මෙඩිසර්ම් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලයට ඔබව බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවන්ට සුවිශේෂී මාතෘකාවක් ගැන. ඔබ දන්නවා අමරණා මෙඩිසර්ම් තුලින් අපි කාන්තාවන්ට සුවිශේෂ වූ මාතෘකා කීපයක් පිළිබඳව කතා කළා. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට තියෙන ප්‍රධාන ගැටලුවක් පිළිබඳව. හැබැයි බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න කැමති නැහැ. ප්‍රසිද්ධියේ කතා කරද්දී මේක ටිකක් සදාචාර සම්පන්න නැහැ වගේ ලක්ෂණයක් පෙන්වන මාතෘකාවක්. නමුත් කාන්තාවන් විදිහට තරුණ මැදිවියේ වැඩිහිටි සියලු දෙනාම මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබට තියෙන ලිංගාශ්‍රිත ගැටලු පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට තියෙන මේ ගැටලුව පිළිබඳව කතා කරන්නට අදත් අප සමග එකතු වෙනවා බටහිර හා දේශීය වෛද්‍ය ජයන්ත අමරසිංහ වෛද්‍යතුමා. එතුමාව අපේ සාකච්ඡාවට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. වෛද්‍යතුමනි, අපි මුලින්ම කතා කරමු මේ කාන්තාවන්ට තියෙන ලිංගාශ්‍රිත ගැටලු පිළිබඳව. ඒවා හඳුනගන්නේ කොහොමද? ලිංගාශ්‍රිත ගැටලු කියන්නේ මොනවද? ඒට යෙදිය යුතු පිළියම් මොනවද කියන එක අපි මේ සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කැමති වෛද්‍යතුමාගෙන් අහන්න මේ ලිංගාශ්‍රිත ගැටලු හඳුනාගන්නේ කොහොමද කියන එක. අපි කලින් කතා කරලා තියෙනවා ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ. මේ ලිංගික ගැටලු ගත්තහමත් ප්‍රශ්න තමයි ගොඩක් උදවිට. එතකොට ලිංගාශ්‍රිත රෝග කියන එක වෙනමම කතාවක්, ලිංගික ගැටලු කියන එක තවත් කතාවක්. ලිංගාශ්‍රිත රෝගයක් නිසා ලිංගික ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. ලිංගික ගැටලු ගත්තහම මේක පුරුෂින්ට ලිංගික ගැටලු තියෙනවා, ඒවට නම් දාලා තියෙනවා. ගැහණු දෙවියන්ට වෙනම ලිංගික ගැටලු තියෙනවා, ඒවටත් නම් දාලා තියෙනවා. අපි නම් වශයෙන් සඳහන් කරන්නත් පුළුවන් මොනවද ලිංගික ගැටලු කියලා. ඉතින් ඒ වගේම තව පොඩ්ඩක් කතා කරනවා නම් විශේෂයෙන්ම කාන්තාවක් ගත්තහම අපි මේ ලිංගික ගැටලු සම්බන්ධයෙන් කතා කරන්නේ කාන්තාවක් වැඩි විදිහට පැමිණුණාට පස්සේ. විශේෂයෙන්ම වැඩි විදිහට පැමිණලත් මේ විවාහ වෙන වයසට එළඹෙනකොට, අන්න එතකොට තමයි මේ සම්බන්ධ වැඩිපුර අපේ සමාජයේ කතා කරන්නේ. මොකද විශේෂයෙන්ම ලිංගික කටයුතු සක්‍රියව සිද්ධ කරන්න යනකොට තමයි මෙවැනි ප්‍රශ්න තියෙන බව අඳුරගන්නේ. ඉතින් ලංකාවෙන සමහර වෙලාවට මුලදී අඳුරගන්නේම නැති තර සමහරට විවාහයට පත් වුණාට පස්සේ තමයි ලිංගික ගැටලු තියෙනවා කියලා අඳුරගන්නේ. ඒ අඳුරගත්තත් සමහර වෙලාවට සෑහෙන කාලයක් යනකම් ඉදිරිපත් වෙන්නේ වෛද්‍යරෙක් ළඟට යන්නේ. සමහර ජීවිත කාලේ පුරාවටමත් ඉදිරිපත් නොවී ඉන්නත් පුළුවන්. නමුත් දැන් සමාජයේ දැනුවත් වෙලා තියෙන නිසා ලිංගික ගැටලු ආපුවාම දැන් ඉදිරිපත් වීමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම වෛද්‍යරු කරා ඉදිරිපත් වීමක් තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මට විස්තර කරන්න තියෙන්නේ. දැන් වෛද්‍යතුමා කියපු විදිහට අපිට පැහැදිලි මේ ලිංගික ගැටලු සහ ලිංගික රෝග කියන්නේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් කාරණා දෙකක් කියන එක. හැබැයි ගොඩක් දුරට මේ ලිංගික ගැටලු පිළිබඳව කතා කරන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. තමන්ට තියෙන ලිංගික ගැටලුවක් තිබුණා වුණත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න, එහෙම නැත්නම් තමන්ට ගැටලුවක් තියෙන බව තව කෙනෙක් හා පවසන්නට බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් දැන් ඔබට තේරෙන්න ඕනේ මේ ලිංගික ගැටලු පිළිබඳවත් අපි කතා කළ යුතුයි. ඒ ගැටලුත් අපි විසඳගත යුතුයි. නැත්නම් මුළු ජීවිත කාලෙම අපි හිතින් වේදනාව විඳ විඳ ඉන්න තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඊට වඩා හොඳයි අපිට යම්කිසි ලිංගික ගැටලුවක් තියෙනවා නම් අපි වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන එක. අමරණා මෙඩිසර්ම් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලේ අපි ඔබේ මේ පීඩාකාරී තත්ත්වයට විසඳුම් ලබා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. දැන් වෛද්‍යතුමනි, ඔබතුමා පැවසුවා මේ යම්කිසි ලිංගාශ්‍රිත රෝගයක් වැළඳෙන්නට ඒට විසබීජ හේතුකාරකයක් වෙනවා. එතකොට මේ ලිංගික ගැටලු ඒ වගේ දේවල් ඇති වෙන්නත් මේ විසබීජ හේතුකාරකයක් වෙනවද? ඔව්, ඇත්ත වශයෙන්ම දැන් ලිංගාශ්‍රිත රෝග කියන එක ඇති වෙන්නේ විසබීජ වර්ග නිසා. අපි කලින් විස්තර කරලා තියෙනවා. මේක වෛරස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැක්ටීරියා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දිලීර වෙන්න පුළුවන් බොහෝ දුරට, එහෙම නැත්නම් පර්පෝෂිතින් වෙන්න පුළුවන්. ලිංගාශ්‍රිත රෝගයක් අපිට බෙහෙත් කරලා සුව කරගන්න පුළුවන්, එක්ක පාලනය කරගන්න පුළුවන්. නමුත් සුව නොවී ලිංගාශ්‍රිත රෝගයක් ප්‍රතිකාර නොවැටි තිබ්බොත් ලිංගික ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් කියනවනම් මේ කාන්තාවන්ගේ තත්ත්වයක් තියෙනවා පෙල්විික් ඉන්ෆ්ලමේටරි ඩිසීස් PID කියලා.
පියරිහින තත්ත්වය තිබොත් කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධති ඉහළ කොටස්වල මේ විසබීජ තත්ත්වයක් කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒකට හේතු වෙනවා යම් විසබීජ වර්ග උදාහරණ වශයෙන් කියනවා මේ ක්ලැමීඩියා කියලා විසබීජයක් තියෙනවා. බැක්ටීරියා වර්ග මයිකෝප්ලාස්මා කියලා විසබීජයක් තියෙනවා. ඉතින් මේ වගේ ආසාදන තිබ්බොත් ප්‍රතිකාර නොගෙන ඉන්නවනම් අන්න ලිංගික ගැටළු සිද්ධ කරන්න වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ ලිංගික ගැටළු ඇති වෙන්නේ අර විසබීජ නිසා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් විසබීජ තත්ත්වයක් නැතුව කෙලින්ම සයිකලොජිකලි වෙන්නත් පුළුවන්. මානසික තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෝමෝන්ස් වල ප්‍රශ්නය නිසා වෙන්න පුළුවන්. ජානමය ප්‍රශ්නය නිසා වෙන්න පුළුවන්. ඒ වගේ කර්ම කාරණා රාශියක් තියෙනවා ලිංගික ගැටලුවක් ඇති වෙන්න. ඒතකොට ලිංගික ගැටලුවක් ආපුවහම අපි හැමතිස්සෙම බලන්න ඕන ලිංගාසේ රෝගයක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් එහෙම නොවේනම් ඔය මං කියපු කර්ම වල එකක්ද කියන එක අපි විමර්ශනය කරලා බලන්න ඕන. ඔබ දන්නවා වැඩිවියට පැමුණාට පස්සේ දියණියන් බොහෝ දුරට ලිංගික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් නැහැ. දෙමව්පියන් විදිහට විශේෂයෙන් මව්වරුන් විදිහට අපි ඔවුන්ව දැනුවත් කළ යුතුයි. ඒ වගේම තරුණ වියට එළඹෙන දියණියන් විවාහයට පෙර මේ ලිංගික ගැටළු වලින් මොනවා හරි පීඩා විඳිනවද කියන එකත් අපි හඳුනාගත යුතුයි. බොහෝ දුරට දියණියන් මව්වරුන් හා ලිංගික ගැටළු පිළිබඳව කතා කරන්නට යොමු වෙනවා අඩුයි. ඒ අවස්ථාවලදී අපි හිතන්න ඕනේ අපේ දියණියන්ට මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද කියන එක. අපි දැනුවත්භාවයකින් යුක්ත නම් අපිට අපේ දියණියන්ට එවැනි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද කියන එකත් හඳුනගන්න පුළුවන්. බොහෝ දුරට විවාහයට පෙර ලිංගික ගැටලු තියෙනවා නම් වෛද්‍යවරයෙක් කරා යොමු වී ඒ ගැටලු විසඳ ගැනීම තමයි හොඳම විසඳුම. නැත්නම් විවාහයකට යොමු වුණාට පස්සේ බොහෝ දුරට අපේ දරුවන් මානසික ආතතියකට ලක් වෙන්න පුළුවන්. මානසික පීඩාවට යොමු වී ඒ තව දුරටත් විවිධ ගැටලු වලට යොමු වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ தත්ත්වය මගහරවා ගන්නට මුලින්ම වැඩිවියට පැමිණෙන දරුවන්ගේ එතන ඉඳලා විවාහය දක්වා යන කාලය තුර අපිට පුළුවන් අපේ දරුවන්ට වැඩි අවධානයක් යොමු කරලා මේ ලිංගික ගැටලු පිළිබඳව වැඩි දැනුවත්කමක් ලබා දෙන්න. අපි දැනුවත් වී නම් අපිට පුළුවන් ඔවුන්ගේ මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට. ඉතින් මම කැමති වෛද්‍යතුමාගෙන් මේ වෙලාවේ අහන්න මේ තරුණ වියට එළඹෙන ගැහැණු දරුවන්ට විශේෂයෙන් වැඩිවියට පැමුණාට පස්සේ විවාහය හා අතරතුර කාලය තුළ අපිට ඔවුන්ට ලිංගික ගැටලු තියෙනවා නම් හඳුනා ගන්න පුළුවන් ක්‍රම මොනවද කියන එක. ලංකාවේ විශේෂයෙන්ම දැන් අපිට කාන්තාව ගත්තාම විශේෂයෙන්ම මේ පාසල් වල වයසේ ළමයි වැඩිවියට පැමුණාට පස්සේ තරුණ වියට එළඹෙනකොට ඒගොල්ලෝ ලිංගික සක්‍රීයභාවයට පත් වෙනවා. නමුත් ලිංගික කටයුතු සිද්ධ කිරීමක් නැහැ ලංකාව වගේ සමාජයක. වෙනත් රටවල් බලනකොට ලිංගික කටයුතුත් සිද්ධ වෙනවා. ලංකාව එහෙම නෙමෙයි. විවාහය දක්වා ලිංගික කටයුතු පමහ කරලා තියෙනවා. නමුත් දැන් සමාජයේ ලිංගික කටයුතු සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය පිළිගැනීම තමයි විවාහයකට පස්සේ තමයි ලිංගික කටයුතු සිද්ධ කරන්නේ කියලා. එතකොට ලිංගික ගැටලුව පස්සේ යන කාලේ අඳුර ගන්නවා කියන එක එහෙම ප්‍රායෝගිකව ලංකාවේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි. වෙන්න පුළුවන්. අපි හිතමු දැන් පාසල් වල වසී ඉවර කරලා විවාහයට කලින්ම එළඹෙන්න කල්පනා කරනවා නම් අන්න එතකොට දැනුවත්භාවය ලබා දෙනවා නම් හොඳයි. මේවා ගැන කියලා තියෙනවා නම් හොඳයි. පාසල් වල වසී මේවා එච්චරම කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් මේකට ක්‍රමවේදයක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මේ විවාහ වෙන්න ඉන්න යුවල් තොරගෙන ඒගොල්ලන්ට ඒගොල්ලන් ගෙනවල සැසි පවත්වනවා. යම් පරීක්ෂණ සිද්ධ කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඉතින් මේ විවාහ වෙන්න ඉන්න යුවල් වලට ඉතින් සමහර ළමයි ඉන්නවා පාසල් වයසේ නිමා කරලා එක්කෝ කැම්පස් එකට ගිහිල්ලා තව වැඩිදුරට ඉගෙන ගන්නවා, එක්කෝ වෙනත් රටකට ගිහින් ඉගෙන ගන්නවා, තවත් විවාහය ප්‍රමාද කරනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. කොහොම හරි කමන්නේ විවාහයට කලින් යම් අවබෝධයක් ලබා දෙන එක හොඳයි. ඉතින් පාසල් යන වයසේ මේක සිද්ධ වෙනවා අඩුයි. නැත්නම් වශයෙන් විවාහයට එලෙමෙන්ට කිට් වෙනකොට තමයි මේක ලබා දෙනවා හොඳයි. එහෙම ක්‍රමවේදයක් ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. නමුත් හැමෝම එවැනි සැසි වලට සහභාගි වෙන බවක් පේන්නේ නැහැ. ඉතින් සමහරුන්ට කිසිම ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධව දැනුමක් ඇත්තේ නැහැ. කිසිම දැනුමකින් තොරව ඔය අන්තර්ජාලයේ තියෙන මොනවා ටිකක් තමයි දන්නේ. හරි නිවැරදි තොරුන් දන්නේ. අන්න එතකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් අත්‍යවශ්‍යම ලිංගික කටයුතු කියන්නේ මොනවද කියලා සමහරට අවබෝධයෙන් තොරයි.
ඉතින් ඒ වගේ උදවියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා මේ සම්මත නොවන දේවල් ඒගොල්ලෝ හිතගෙන සාමාන්‍යය කියලා එහෙම හිතන අවස්ථා තියෙනවා ලිංගික කටයුතු සම්බන්ධයෙන්. මොකද අන්තර්ජාලය ගත්තාම මේක নানা ආකාර දේවල් තියෙනවා. ඒ වගේ කර්මකාරණ කිහිපයක් කියන්න පුළුවන්. ඒ තරුණ වයසේ දෙමව්පියන්ට කොහොමත් දැනුමක් ලබා දෙන්න අමාරුයි. දැනුවත් භාවයෙන් යුක්ත මෙඩිකල් කවුන්සලර් කෙනෙකුට පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපන ලබා දෙන නිලධාරියෙකුට මේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණාවක් කියන්න ඕනේ, මේ ළමයි දැන් විවාහය ගැන කතා කරනවා, ඉස්කෝලේ යන කාලේ සමහරට කතා කරන ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පාසල් ගිහලා ඉවර වෙලා යාළුවෙක් කතා කරන ඉඩ තියෙනවා. එතකොට යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් කතා කරන ඉඩ තියෙනවා. ඒ පුරුෂ ලිංගික ප්‍රමාණය ඒක සම්බන්ධයි, ඒ වගේ මේ ඇතුල් කරන හැටි. එතකොට යෝනි මාර්ගය ඉරෙන්න පුළුවන්. ඔය වගේ යම් අනවශ්‍ය බය ඇති වෙන කතා කරන්න පුළුවන්. එතකොට සමහරව මේක සයිකලොජිකලි සමහරට බලපානවා. එතකොට විවාහයට බිය වෙන. අන්න ඒ වගේ කරුණු සිද්ධ වෙන්න පුළුවන්. මේ හරි තොරතුරු ආවේ නැත්තම් බැරි තොරතුරු ඔළුවට ගියොත් අන්න ඒ වගේ දේවල් නම් නිවැරදි කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම විවාහයට පත් වුණාම ගැටළු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, ඔබතුමා විශේෂ කාරණාවකට එළඹුණා, මේ විවාහයට තියෙන බිය. ඇත්තටම අපිට විශේෂයෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් තමයි මේ විවාහයට තියෙන බිය. බොහෝ දෙනාට සමහර වෙලාවට තරුණ වියේ ඉන්න ගැහැණු දරුවන් විවාහයට අනවශ්‍ය බියක් ඇති කරගන්නවා. විශේෂයෙන් දෙමව්පියන්ගේ සේවනයේ විශේෂ රැකවල් යටතේ ජීවත් වෙන හැදෙන වැඩෙන ගැහැණු දරුවන් විවාහයට එළඹෙන අවස්ථාවේදී අනවශ්‍ය බියක් ඇති කරගන්නවා. දැන් ඔබතුමා පැවසුවා වගේ සමහර වෙලාවල් වලට යාළුවොත් එක්ක කතා කරලා ඒ හරහා යම් යම් කාරණා පිළිබඳව වැඩිදුර හිතලා විවාහයට අනවශ්‍ය බියක් ඇති කරගන්නවා. මේ විවාහයට ඇතිවන අනවශ්‍ය බිය නිසා සමහර වෙලාවට විවාහයට එළඹුණාට පස්සේ ඒක යම් පීඩාකාරී තත්ත්වයක් විදිහට එළියට එන්න පුළුවන්. මේ විවාහයට තියෙන බය ඇතිවෙන්න බලපාන විශේෂ කාරණා තියෙනවද? එහෙම කාරණා විශේෂයෙන් තියෙනවා නම් අපිට ඒ පිළිබඳව ඒ ගැටලුකාරී තත්ත්වය මගහැරවා ගන්නට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියන එක වෛද්‍යතුමාගෙන් මම අහන්න කැමතියි. ඔය කියන තත්ත්වය විශේෂයෙන්ම විවාහයට බියවීම කියන එක වැඩිපුර කාන්තාවන්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒකට හේතු සාධක රාශියක් තියෙනවා. එකක් තමයි දැන් තමන්ගේ නිවසේ තියෙන ප්‍රශ්න. අපි හිතමු තමන්ගේ අම්මා තාත්තාගේ ගැටලු දෙන්න නිතර අඬදබර වෙනවා නම් එතකොට අර ගැහණු දරුවෙක් කල්පනා කරන්න පුළුවන් නිතර මව අඩත් දෙට්ටම් වලට ලක් වෙනවා නම් ස්වාමියාගේ ගැහණු දරුවා කල්පනා කරන්න පුළුවන් මටත් මේ ඉරණම සිද්ධ වෙයි. අන්න එතකොට බයක් ඇති කර ගන්නවා. ඒක මානසිකව ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර තමන්ගේ මවට එහෙම අනතුරක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි හිතමු ළමෙක් හම්බෙන්න ගිහිල්ලා අන්න ගැටලුකාරී තත්ත්වයක් මතු වෙනවා. එතකොට මවට සංකූලතාව ඇති වෙනවා. මව මිය යන්න පුළුවන්. අන්න එතකොට බය වෙනවා විවාහයට. මටත් කවදා හරි දරුවෙක් හදන්න ගියොත් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙයිද කියලා චකිතයක් එනවා. ඒ වගේම එහෙම නැත්නම් අහන්න තියෙන දේවල්. සමහර එයාගේ යාළුවෝ හිතවත් අය පෞද්ගලික දෙවිය ඉන්න පුළුවන් ඥාති මිත්‍රාදී විවාහයටපත් වෙලා ඉක්මනින්ම අර දික්කසාද වෙලා කසාදේ කැඩිලා ගැටුළු. ඉතින් මේව අහනකොට එහෙම නැත්නම් නැන්දම්මගේ ප්‍රශ්න විශේෂයෙන්ම තම බඳින්න ස්වාමියාගේ නැන්දම්මගේ ඉන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් ගෙදරක් හරියට තියෙයිද? නිවාසයක් හොයාගන්න පුළුවන් වෙයිද? ඒ වගේම හරි පුද්ගලෙක් හම්බ වෙයිද? විශේෂයෙන්ම හරි ස්වාමියෙක් ලැබෙයිද? මේ කුඩුකාරෙක් හම්බ වෙයිද? පත්‍රව ගන්න කෙනෙක් හම්බ වෙයිද? වෙන සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් හම්බ වෙයිද? එහෙම නැත්නම් සමහර විට වෙයිද? සමහර උදවි ඉන්නව නමට රසාද බඳින. බලනකොට හෝමෝසෙක්ස් සමලිංගික අර හෙටරෝසෙක්ස් කටයුතු සිද්ධ කරන්නේ නමට සමාජයට පෙන්න කාන්තාවක් අසද බඳ ගන්න. නමුත් දිග්ගේ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මෙවැනි දේවල් ඔළුවට ගියාම අන්න කාන්තාව බය වෙනවා. විවාහයට පත් වෙන එකට වැඩිය හොඳයි නිකන් ඉන්න එක කියලා හිතන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ කරුණු කරන අද කාලේ බොහොමයක් තියෙනවා. එවැනි කරුණු හේතු සාධක වෙන්න පුළුවන් විවාහයට බිය වීමට. ඒ වගේම තව විශේෂම කාරණාවක් තියෙනවා. ළමා කාලේදී අපයෝජනයට ලක් වුණොත් ළමෙක් අන්න විවාහයට බිය වීමට ප්‍රධාන හේතුවක් වෙනවා අපයෝජන. ඉතින් වගේ කරුණු කාරණා තියෙනවා. සමහර අපයෝජන එළියට එන්නේ නැහැ. සමහර ගාට එයා විතරයි දන්නවා වෙන්න පුළුවන්. කිසි කෙනෙක් දන්නේ නැහැ. අපයෝජනයක් වෙලා තියෙන්න පුළුවන්. අද ගොඩක්ම වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ සෙල්ෆෝන් එක කරා වුණත් වෙන්න පුළුවන්. මේක මෙසේජ් එක කරා වුණත් අපයෝජනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ කරුණු රාශියක් තියෙනවා.
වෛද්‍යතුමා සමග දැන් සාකච්ඡා කළේ විවාහයට පෙර ඇතිවිය හැකි ලිංගික ගැටලු පිළිබඳව. දැන් මම කතා කරන්න ඊළඟට බලාපොරොත්තු වෙන්නේ විවාහයෙන් පසු විවාහයට එළඹුණාට පස්සේ කාන්තාවකට ඇතිවිය හැකි ලිංගික ගැටලු පිළිබඳව. වෛද්‍යතුමනි, විශේෂයෙන් අපි අහලා තියෙනවා සමහර වෙලාවට විවාහයකට එළඹුණාට පස්සේ සමහර ලිංගික ගැටලුකාරී තත්ත්වයන් බොහෝ විට අත්විඳිනවා අපේ කාන්තාවන්. බොහෝ විට එළියට කතා කරන්නේ නැති, එළිය සමගේ දෙමව්පියෝ සමගවත් කතා කරන්නේ නැති ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා මේ විවාහයට එළඹුණු කාන්තාවන් හිතින් පීඩා විඳින. විශේෂයෙන්ම ඒ අතරතුර විශේෂ මාතෘකාවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් මේ විවාහයට එළඹුණාට පස්සේ ලිංගිකව එක්වීමට තියෙන බය. මෙවැනි විශේෂ කාරණා ඔබතුමාට ඇති අපේ සමාජයට කතා කරන්නට අපි කතා කරමු. විවාහයට එළඹුණාට පස්සේ කාන්තාවන්ට ඇතිවෙන ලිංගික ගැටලු පිළිබඳව. විවාහයට පත් වුණාට පස්සේ ලිංගික ගැටලු කිහිපයක්ම කාන්තාවකට ඇතිවෙන්න පුළුවන්. පුරුෂයින්ටත් වෙනම ඇතිවෙන්න පුළුවන්. ඉතින් කාන්තාව ගැන කතා කරනවා නම් කාන්තාවන්ට එන වගේ කරුණු කිහිපයක් වෙන්න පුළුවන්. එකක් තමයි සමහර කාන්තාවෝ ඉන්නෝ ලිංගික කටයුතු සිද්ධ කරගන්නම බෑ. මොකද පුරුෂයාට තමන්ගේ ලිංගික අවයව ඇතුල් කරගන්න බෑ යොන් මාර්ගයට. අපි කියනවා පෙනිට්‍රේෂන් කරන්න බෑ කියලා. පෙනිට්‍රේට් කරන්න බෑ, ඇතුල් කරන්න බෑ. කිට්ටු කරන්නවත් බෑ. කිට්ටු කරනකොටම කාන්තාව බය වෙනවා. කාන්තාව යොනි මාර්ගයවට තියෙන මාංශපේශී තදවීමක් සිද්ධ වෙනවා. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ ස්පැසම් එකකට යනවා කියන. එහෙම වෙලා කිසිසේත්ම ලිංගික කටයුතු සිද්ධ කරන්න බෑ. ඒක ගැන මතක් වෙනකොටත් අපහසුතාවයට පත් වෙනවා. මේ තත්ත්වයට කියනවා වැජිනිස්මස් කියලා. වැජිනිස්මස් සමහර කාන්තාවෝ ඉන්නවා මේක කියන්නේ නැතුව අවුරුදු ගණන් ඉන්නවා. අපිට හොඳක් දැකීම් තියෙනවා. සමහර විවාහ අවුරුදු දෙක අවුරුදු පහ සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මේක ගෙදෙට්ට තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ගෙදර දෙමව්පියන් දෙමව්පිය කියනවා මැදල මෙච්චර කාලයක් ඕ ළමයි නේ. ඉතින් වෛද්‍යුරු ගාවටත් යනවා. සමහර විට කාන්තාව පරීක්ෂා වලට ලක් කරනවා. ළමයි නේ. හැබැයි කියලා නැහැ මේ සම්බන්ධ වෙන්න බැරිකම. එවැනි අවස්ථාවල් අපි දැකලා තියෙනවා. එක්තරා යුවලක් අවුරුදු පහක් දැන් බැඳලා ළමයි නේ. අන්තිමට වියෝජී මහතුරු ළඟටත් කියලා නාලියා ප්‍රසව වෛද්‍යතුම ළමයි නේ. අන්තිමට බලනකොට තත්ත්වය වැජිනිස්මස්. ඊට පස්සේ මෙඩිකල් කවුන්සිලර් කෙනෙකුට දාන අනේ මාස 3ක් යනකොට මේ ප්‍රෙග්නන්ට් තත්ත්වය හොඳටට හැරුණා. ඉතින් ඒ වගේ හරි කෙනාලකට මේකට යන්නත් ඕනේ. ඒකට කියන්නේ වැජිනිස්මස්. ඉතින් තවත් තත්ත්වයක් තියෙනවා මේ කාන්තාවන්ට මේ සංසර්ගය සිද්ධ කරන්න පුළුවන්. යෝනි මාර්ගයේ ට්‍රැන්සිෂන් ඇතුල් කරන්නත් පුළුවන්. සම්බන්ධ වෙනු රිදෙනවා. එක්ක ඇතුල් කරනකොටම රිදෙනවා. එහෙම නැත්නම් ලිංගික කටු සිද්ධ කරනකොට රිදෙනවා. එයාට ඒකේ මේ තෘප්තියක් හම්බ වෙන්නේ නැහැ. වේදනාවක් තියෙනවා. අපේට කියනවා ඩිස්පරෝනියා. ඒකත් වේදනාකාරී සංසර්ගය කියලා ඒකට කියන්නේ. එහෙම නැත්නම් තවත් කාන්තාවෝ ඉන්නවා මේ කිසි දෙයක් හොයාගන්න බැහැ. නමුත් යෝනි මාර්ගයේ ප්‍රදේශයේ රිදෙනවා කැක්කුමයි. ලිංගික කටු සිද්ධ කරන්න බැහැ. ඒකට කියනවා වල්ව ඩයිනියා කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. ලිංගික කටු සිද්ධ කරන්න අමාරුයි. වේදනාව නිකනුත් වේදනාව කටයුතු කරන්න බෑ. එතකොටත් වේදනාව එහෙම තියෙනවා. තවත් කොටාසියක් ඉන්නවා ලිංගික කටයුතු සම්බන්ධව කිසි උනන්දුවක් නෑ, කැමැත්තක් නෑ, ආසාවක් නෑ. ඒකට විවිධ හේතු තියෙනවා. ඒකට කියන්නේ හයිපෝ ඇක්ටිව් සෙක්ෂුවල් ඩිසයර් ඩිස්ඕඩර්. අපි මේ ගැන විස්තර කරලා තියෙනවා අපේ අමාරු චැනල් එකේ, වෙනම බලන්නත් පුළුවන්. හයිපෝ ඇක්ටිව් සෙක්ෂුවල් ඩිසයර් ඩිස්ඕඩර් තිබ්බොත් කාන්තාවට කිසි උනන්දුවක් නෑ. එයාට මේකේ ලිංගික කටයුත්ත සිද්ධ කළයි කියලා කිසි තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒකටත් හේතු රාශියක් තියෙනවා. ඔය විෂාදේ වගේ තත්ත්ව, ඇන්ක්සයිටි කියන තත්ත්ව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර රිලේෂන්ෂිප් එක පාර්ට්නර්ත් එක්ක පුවර් රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් එහෙමත් එනවා. ඒ වගේම තමන් කරන රැකියාව තමන්ට වෙහෙස කරනවා. ඇවිල්ලා ලිංගික කටයුතු කරගන්න තරම් කාලයක් නෑ, ඉඩක් නෑ, මහන්සි. ලිංගික කටයුතු කරන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න. ටයර්ඩ්නස්. ඒ වගේම තමන්ගේ මේ බොඩි එකේ තියෙන ඉමේජ් එක ගැන, තමන්ගේ බොඩි ඉමේජ් එක ගැන එච්චර තමන්ට මේ අර එච්චර ඉන්ට්‍රෙස්ට් එකක් නෑ. ඒ වගේම හෝමෝනල් ප්‍රොබ්ලම්ස් තියෙන්න පුළුවන්. සමහර ලිංගිකට සම්බන්ධයෙන් තියෙන හෝමෝන්ස් වල අඩුවක් එහෙම තියෙන්න පුළුවන්. සමහර ලෙඩ, සමහර කාන්තාවෝ ඉන්නවා ලෙඩ, විශේෂයෙන්ම කැන්සර් වගේ එකක් තියෙනවා. ඉදංගත රෝගයකින් පෙළෙනවා ලිංගිකට සම්බන්ධව ආසාවක් එන්නේ. ඒ වගේම කාන්තාවක් ආර්ථවයට නම් වෙලා නම්, ආර්ථව හරණය වෙලා නම්, ඒක සුද්ධ වීම නැවතිලා නම්, ගර්භණී වයයට පත් වෙලා නම්, කිල් දෙන මවක් නම්, ඒ වගේ හේතු රාශියක් තියෙනවා. ඒතකොට ලිංගිකට සම්බන්ධයෙන් උනන්දුවක් නෑ. ඉතින් ඔයගේ ප්‍රධාන කාරණා තියෙනවා. අපිට මේවා එකින් එක වෙනම අරගෙන ඒක විස්තර සහිතව කතා කරන්න පුළුවන්. වෛද්‍යතුමා එකින් එක කරුණු ගෙනහැර දක්වද්දී ඇත්තටම මට හිතුණා මේක නම් විශේෂ
කරුණු කාරණා ගැන කතා කරන්න පුළුවන් පුළුල් පරාසයක් තුල විහිදෙන මාතෘකාවක් කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අමරණා මෙඩිසර්ව් තුලින් ඔබට මේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව එකින් එක විශේෂයෙන් කතා කරන්නට. ඔබ බොහෝ දුරට මේ ගැටලු තත්ත්වයන් පිළිබඳව මේ වෙනතෙක් දැනුවත්භාවයකින් යුතු නොවෙන්න පුළුවන්. දැන් අද අපේ වීඩියෝ හරහා ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති මේ අපි කතා කළ යුතු මාතෘකාවක් කියන එක. තමන්ගේ සහකාරියට මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔබට දැන් අවබෝධයක් ලැබෙන්නට ඕනේ මෙවැනි ගැටලුවකදී ඔබ වෛද්‍ය උපදෙස් කරා යොමුය යුතුයි කියන එක. එතෙන්දි අපි කැමති අමරණා මෙඩිසර්ව් හරහා ඔබට ඔබ යොමුය යුත්තේ මොන වෛද්‍යවරයා වෙතද? මේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විශේෂ කරුණු කාරණා පිළිබඳව කතා කරන්නට සහ ඔබට අවශ්‍ය උපදෙස් ඒ හරහා ලබා දෙන්නට. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ විශේෂයෙන්ම මේ කාන්තාවන් මුහුණ දෙන ලිංගික ගැටලු පිළිබඳව අමරණා මෙඩිසර්ව් වෛද්‍ය විද්‍යා චැනලය හරහා වීඩියෝ මාලාවකින් ඔබට කතා කරන්නට. එවිට ඔබට විශේෂ දැනුමක් ලබා ගන්නට පුළුවන් තමන්ට තියෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සහ ඔබ යොමු විය යුත්තේ මොන වෛද්‍යවරයා වෙතටද, කොහොමද වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔබට අපි අමරණා මෙඩිසර්ව් වෛද්‍ය විද්‍යා චැනලය හරහා මෙවැනි කටයුතු පිළිබඳව කතා කරලා බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට උපදෙස් ලබා දෙන්නට. ඉතින් ඉදිරියේදීත් අපිත් සමග අමරණා මෙඩිසර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනලය හරහා සම්බන්ධ වී කටයුතු කරන්නට ආරාධනා කරමි. අද සාකච්ඡාව නිමා කරනවා මෙතෙක්. ඔබට සුබ දවසක්.